අද ප්‍රොන් කරි එක හදන්න මම ගන්නෙ මෙන්න මේ මික්ෂර් එක. මාත් මේක ෆස්ට් ටයිම් තමයි ට්‍රයි කරන්නේ. ඉතින් කරලා බලමු කොහොම වෙයිද කියලා. මේකේ තියෙන විශේෂත්වය තමයි අපේ අමුතුවෙන් ඉන්ග්‍රීඩියන්ට්ස් ඇඩ් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අනියන්ස්, කරි ලීව්ස් මොනවද දාන්න ඕනේ නැහැ. ඒව ඔක්කොම මේකේ ඉන්ක්ලූඩ් කියලා තමයි තියෙන්නේ. මේක හදන්න ඕනේ ප්‍රොන්ස් කිලෝ එකකට ග්‍රෑම් 60ක් දාන්න ඕනේ. කරි පවුඩර් එකකින් ග්‍රෑම් 60ක්. ඉතින් මේකේ සම්පූර්ණ තෙන්නේ ග්‍රෑම් 80යි. මං අද ගන්නේ ප්‍රොන්ස් ග්‍රෑම් 500ක් නිසා මම මේකෙන් ග්‍රෑම් 30ක් දාලා බලනවා කොහොම වෙයිද කියලා. ඉතින් හදලා බලමු කොහොම වෙයිද කියලා. ආයේක හැමදේම තියනවා නේ. දැන් මේක හදන්න ඕනේ ඉස්සෙල්ලා පෑන් එකට තෙල් ටිකක් දාලා ඒක පොඩක් ෆ්‍රයි කරන්න ඕනේ. ෆ්‍රයි කරලා ඉවර වෙලා වතුර කප් දෙකක් දාන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ 1 cup of milk දාන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් කරලා බලමු කොහොම වෙයිද කියලා. මේක නම් ඇඩිෂනල් දෙයක්, මේ මුරුංග කොළ. මම මුරුංග කොළ ටිකක් ඇඩ් කරනවා. මොකද ඉන්ග්‍රීඩියන්ට්ස් වල මුරුංග කොළ නෑ. ඉතින් වගේ දේවල් හදනකොට අපි මුරුංග කොළ දානවානේ. මොකද ඒක උෂ්ණ අධික නෑ. ඒ නිසා මම මුරුංග කොළ ටිකක් දානවා ඉස්සෙල්ලට. ඇත්තටම මාර රසයි. තව ලුණු චූටක් ආවනම් හොඳයි කියලා හිතනවා. ඒත් අපි ඉතාලියක් නෙවෙන්න තියලා ලුණු ඇති නම් විතර මදි නම් විතරක් තමයි. ඇත්තටම මාර රසයි ඒක. මං ඉස්සෙල්ලා හදපු ගමන්ම ලුණු බැලුවා. එතකොට ලුණු චුට්ටක් මදි වගේ මට දැනුණා. හැබැයි ග්‍රේවි එකේ හොඳට ලුණු ගතිය තිබුණා. ඒක නිසා මං ආයෙ ලුණු ඇඩ් කරේ නෑ. මම දැන් ටිකක් තියෙන ඇරලා ආයෙ බැලුවා. දැන් ගානට තියෙනවා. ඒ නිසා මං ආයෙ ලුණු මොනවද දාන්නේ මේ විදිහටම තියෙනවා. දැන් කිචන් එකේ වැඩ ටික ඉවරයි. දැන් හොඳ වොෂ් එකක් අරගෙන ෆ්‍රෙෂ්න් අප් වෙලා එන්න. මම ඊයේ ඩරස් එකෙන් ඔඩර් කරලා ගෙන්න ගත්තා මේ කර්ජෝ එකේ කෝල්ඩ් වැක්ස් එක. මොකද මම මෙච්චර දවසක් වීට් එක තමයි යූස් කර කර හිටියේ, වීට් එකේ ස්ට්‍රිප්ස් ටික. හැබැයි ඒක දැන් සුපර් මාකට්ස් වල නැහැ. මං හැම තැනම වගේ බැලුවා, කීල්ස් එකේ බැලුවා, ග්ලෝමාග් එකේ බැලුවා, කොහෙවත් මට ඒක හොයාගන්න හම්බුනේ නැහැ. ඒක නිසා මම ඕඩර් කරා මෙන්න මේකයි, තව ස්ට්‍රිප්ස් ටිකකුත්.
ෆස් ටයිම් තමයි මම ගෙදර වැක්ස් එකක් ට්‍රයි කරන්න යන්නේ. බලමු ඒක කොහොම වේද කියලා. මම අද වැක්ස් එක කරන්නේ මොකද මම වීඩියෝස් ටිකක් බැලුවා. ඒකට කලින්ම ස්කින් එක ප්‍රිපෙයාර් කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා මම අද කරන්නේ බොහෝ දුරට හෙට වීකෙන්ඩ් එකේ වගේ කරන්න ට්‍රයි එකක් දෙනවා. ඇත්තරම මහ රසයි. ඒ ග්‍රේවි එක හොඳට තික්ව තියෙනවා. ඒක නිසා රසයි. පරාටයක් කන්න වගේ නම් නියමයි.